ඔබ දන්නවා හැමදාමත්ම අපි මේ වෙලාව වෙන් කරගෙන තිබෙන්නේ බයෝනා පිළිබඳව කතා බහ කරන්නට කියලා. හැමදාමත්ම බයෝනා හරහා ඔබට සුන්දරත්වය ලබා දෙනවා වගේම ඔබට දැනුමත් ලබා දෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් ඔන්න අද දවසේදී තේ ආකාරයෙන් සුන්දරත්වය වගේම දැනුම ලබා දෙන්නට අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා බයෝනා සමගින් ලෙන්ගත වුණු ඒ වගේම තමයි බයෝනා හරහා ප්‍රතිපලයන් දුටු දෙදෙනෙක්. ඉතින් මේ දෙදෙනා ඔබ අඳුනන දෙදෙනෙක්ම තමයි අද දවසේදී ඇවිල්ලා තිබෙන්නේ එකයි කඳුන්වා දෙනවා නම් ඔබ ආදරය කරන මාධ්‍යවේදිනියක් ඇය අංජලි පුදවත්ත ඔබව ආයිබන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. සුබ දැසනක්. ඒ වගේම තමයි අනිත් කෙනා හඳුන්වා දෙනවා නම් ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක් වගේම ඔබ ආදරය කරන නිවේදකෙක් හෙෂාන් මනුල ඔබවත් ආයිබන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. ආයිබන් සුබ දැසනක්. ඉතින් ඔන්න මේ දෙදෙනාත් සමගින් ඔවුන්ට ලැබුණු ප්‍රතිඵලයන් බයෝනා හරහා ඔවුන්ගේ සුන්දරත්වයට ඒ වගේම තමයි බයෝනා හරහා ඔවුන්ට නිරෝගී ජීවිතයක් කොහොමද ළඟා කර දුන්නේ කියන කාරණය පිළිබඳව අද දවසේදීත් අපි කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නවා. හෙෂන් ඔබ පිළිබඳව කතා බහ කරනකොට ඔබ වසර දෙකකට වඩා වැඩි කාලයක් වෙනව බයෝනා සමගින් එකතු වෙලා මෙතරම් වෙළඳපොලේ නිෂ්පාදනයන් තිබුණත් බයෝනා කෙරෙහි මෙතරම් විශ්වාසයක් ඇති වුණේ ඇයි? ඔව් ඇත්තටම මුලින්ම මම කියන්න ඕනේ මේක මට කිව්වේ බයෝනා කේම වැඩ කරන මගේ යාළුවෙක්. මේ ඒකට හේතුව තමයි මගේ ඉස්ස පොඩි කාලේ ඉඳන් යාළුවෙක් කියලා. ඉතින් මම ෆිල්ම් එක කරාට පස්සේ දලදාගමනේ ෆිල්ම් එක කරාට පස්සේ ගොඩක් ඇඟ පිච්චිලා තිබ්බා. ඉතින් මොකද අවුවේ අපි අනුරාධපුරේ කරේ මිහින්තලේ. ඉතින් ඒ හින්දා ඔහු තමයි මට කිව්වේ මෙහෙමයි මේක පාවිච්චි කරන්න ඔයාට මේ හොඳ ප්‍රතිඵල හම්බෙයි කියලා. නමුත් දැන් කෙනෙක් කිව්ව පලියට පාවිච්චි කරන එක මම අනුමත කරන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් දෙයක් හොයල බලලා පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේ නේචර්ස් ඔන්ලි ආයතනය ගැන අපි පොඩ්ඩක් මේ හොයන්න එපා. ඉතින් මම Google කරලා බැලුවා. ඇත්තටම Google කරලා බැලුවා. ඉතින් ඊට පස්සේ තමයි මම තේරුම් ගත්තේ ඇත්තටම හොඳ ආයතනයක් කියලා. ඒකට හේතුව තමයි pharmaceuticals and nutraceuticals කියන මේ දෙකම නිෂ්පාදනය කරන ආයතනයක් තමයි නේචර්ස් ඔන්ලි ආයතනය කියන්නේ. ඒ වගේම මේක USA වල registered company එකක්. අපි ඒ හින්දම මේ දේ මේ පාවිච්චි කරනවා කියන එක මම කියන්නේ නැහැ. නමුත් ඇත්තටම දැන් නේචර්ස් ඔන්ලි ආයතනේ බයෝනා විතරක් නෙමෙයි. තව ડોක්ටර්ස්ලා නිර්දේශ කරපු තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ලොකු ජාලයක් තියෙනවා ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච. ඉතින් ඒ හින්දා මට යම්කිසි විශ්වාසයක් ඇති වුණා. අනිත් එක මගේ යාළුවා ගොඩක්ම කිව්වා මේක බය නැතුව පාවිච්චි කරන්න. ඔහට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ දේවල් එක තමයි මම විශ්වාසවන්තභාවය ඇති කරගත්තේ. ඒ වගේම තමයි අංජලි ඔබ පිළිබඳව කතා බහ කරනකොට ඔබත් අපේ මැදිරියට බයෝන ඇවිල්ලා කතා බහ කරනකොට මේ මුල් කාලයේ සිටම ඔබ බයෝනත් සමගින් එකතු වෙලා හිටියා. නමුත් ඊට කලින් ඉඳන්ම ඔබ සඳහන් කරලා තිබෙනවා ඔබ මේ බයෝන හරහා ප්‍රතිඵල අත්දුටපු කෙනෙක් කියලා. දැන් ඔබට කොයි වගේ විශ්වාසයක්ද මේ ආයතනයේ බයෝන ආයතනයේ නේචර්ස් ඔන්ලි ආයතනයේ කෙරේ ඇති උනේ? ඇත්තටම අර හේෂාන් කිව්වා වගේ මටත් මගේ හිසකේ එතකොට සම නියපොතු සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනකොට තමයි බයෝනාවල අවශ්‍යතාවය දැනුනේ. මට මේක අඳුනලා දුන්නේ අංජුලා. මම එක කලිනුත් කියලා තියෙනවා මාධ්‍ය හරහා. මේ එතකොට මගේ ඒ අඩුපාඩු එයා දකින්නකොට එයා කැමති වුණේ නැහැ මං හැමදාම ඒ විදිහට ඉන්නවට. මොකද එයා දන්නවා මං කලින් හොඳට හිටියා කියන එක. ඉතින් ඊට පස්සේ එයා කෝ ඔයා රිකවර් වෙන්න ඕනේ අංජලි ඔහොම ඉඳලා බෑ. ඊට පස්සේ මම ඉතින් අංජුලා මට වැරදි දෙයක් කියන්නේ නැහනේ. මං මේක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික ටික හොයනකොට මම දැනගත්තා බයෝනා කියලා කියන්නේ ඇමරිකාවේ ලියාපදිංචි කළ ලෝකෙම මේ වෙනකොට ව්‍යාප්ත වෙච්ච බොහොම හැම දෙනාගම විශ්වාසය දිනාගත්ත නිෂ්පාදනයක් අශානි. ඉතින් ඒකම ලොකු අපිට හයියක් බයෝනා පාවිච්චි කරගෙන යන දිගටම ප්‍රතිඵල අපේක්ෂාවෙන්. ඉතින් මොකද මාස 3ක් විතර යනකොට තමයි බයෝනාවල නියම ප්‍රතිඵල අපිට දැනෙන්නේ. ඉතින් ඊට කලින් අපි බය වෙනවනේ. දැන් මම මේ බෙහෙතක් පාවිච්චි කරනවා, මම මේ මෙහෙම අතිරේක ඖෂධයක් ගන්නවා, මට මේක මොන වගේ වෙයිද එහෙම හිතනවනේ. හැබැයි අර විශ්වාසය අර කාරණා මත අපි හොඳ විශ්වාසයකින් තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මම හිතන්නේ ප්‍රතිඵලත් හරි ඉක්මනට ලැබෙනවා. ඉතින් මම මගේ ගැටලු ගොඩක් निराකරණය කරගත්තා. ඒ වගේම තවත් විශේෂයෙන් කියන්න ඕනේ කාරණාවක් තමයි බයෝන ලංකාව තුල බෙදා හරින සමාගම. මොකද බෙදා හැරීම තුළ ලොකු වගකීමක් තියෙනවා. නිසි කලට වේලාවට නිසි ප්‍රමිතියෙන් මේක බෙදා හරින්න ඕනේ. එතකොට ඒ පාරිභෝගිකයින්ට ඒකේ නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට ලංකාවේ මේ වෙනකොට අංක 1 ඖෂධ බෙදා හැරීමේ සමාගමක් වන ඩෙල්මේ ආයතනය තමයි බයෝන බෙදා හරින්නේ. ඉතින් ඒකත් ආඩම්බරෙන් කියන්න ඕනේ බයෝන පාවිච්චි කරන පාරිභෝගිකයින් අද වෙනකොට දන්නවා ඔබ අතට පත්වෙන බයෝන නිෂ්පාදනය නිසි කලට වේලාවට නිසි ප්‍රමිතියෙන් ඔබ අතට පත් වෙනවා. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
ඒවගේම තමයි හිෂාන් ඔබ නිරූපණ ශිල්පියෙක්. නිරූපණ ශිල්පියෙක් කිව්වම මේ ඔබේ රුව ඔබේ වෘත්තියත් සමඟ විශේෂයෙන්ම වැදගත් වන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ආකාරයෙන් ඔබේ වෘත්තියත් එක්ක ඔබ යම්කිසි නිෂ්පාදනයක් තෝරා ගන්නකොට කොයි ආකාරයෙන්ද නිෂ්පාදනය ඔබට සුදුසුයි? එහෙමත් නැත්නම් මේ නිෂ්පාදනය හොඳයි ඔබ තෝරා ගන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මම බලන්න ඕනේ මගේ හැම මේ කොහොමද හැම තියෙන්නේ වේලිලාද එතකොට තෙත බරිතද මේ හැම දෙයක්. එතකොට මගේ කොණ්ඩේ මොකද අපි හැම වෙලාවෙම ගොඩක් දේවල් ඔලුවට පාවිච්චි කරනවා. එතකොට අපි අපිත් මේකප් කරනවානේ. අපි ෂෝස් වලට මේකප් කරනවා. එතකොට ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපේ හැම ඩැමේජ් වීමක් තමයි වෙන්නේ. ඉතින් එතකොට මම බලන්න ඕනේ මම පාවිච්චියට ගන්න ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. අනිත් දේ තමයි දැන් මම ජිම් එකට යනවා. එතකොට මම ජිම් එකේදී අපි ප්‍රෝටීන්ස් ගන්නවා. ඉතින් සමහරක් වෙලාවට ඒ දේවල් එක්ක මේ මේ ටැබ්ලට් එක බිව්වට කමක් නැද්ද? මේ හැමදේම අපි බලන්න ඕනේ. නැත්තම් අපි කන බොන දේවල් දැන් ප්‍රෝටීන් ෂේක් එකක් විතර ගන්න නැත්තම් අපි කන බොන දේවල් අපි හිතමු මස් මේ මාංශ එතකොට අපි ධාන්‍ය වර්ග මේ හැමදේත් එක්කම ප්‍රතික්‍රියා කරනවාද කියලා බලන්න ඕනේ හරි විදියට. නැත්තම් අපිට වෙන වෙන ඇලර්ජීස් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඇත්තටම මම මුලින්ම බලන්නේ මගේ ශරීරයට ගැළපෙන දෙයක්ද කියලා. මොකද කොච්චර විශ්වාසන්ත භාවය තිබ්බත් කොච්චර රෙජිස්ටර් වෙලා තිබ්බත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ ශරීරයට ඒක ගැළපෙන්නේ නැත්නම් මම අරගෙන වැඩක් නැහැ. මොකද මේ හැමෝම කරන දේ කරලා වැඩකුත් නැහැනේ. ඉතින් ඒ හින්දා මම මුලින්ම බලන්නේ ඒ දේවල්. අනිත් එක තමයි බයෝනා නිෂ්පාදනයක් විදිහට අපි මේක සමාජයට අරගෙන යනකොට කියන්න ඕන දෙයක් තමයි මේ අපි සීනි බෝලයක් වගේ ලස්සන කරන දෙයක් නෙමේ බයෝනා කියන්නේ. බයෝනා කියන්නේ හේෂාන් අපි අත්දකපු දෙයක් ඔයා මම අපේ බයෝනා කණ්ඩායමම බයෝනා කියන්නේ අපේ ආත්ම විශ්වාසය ගොඩනංවන දෙයක් කියලා කිව්වොත් නිවැරදි. මොකද දැන් අපි මේ සුදු වෙලා නිකන් පාට තවරගෙන එහෙම සීනි බෝල ලස්සනක් ගත්තට මම හිතන්නේ පැවැත්මක් නැහැ ඒකට. හැබැයි බයෝනවලින් අපි ලබන සුන්දරත්වය තුළ අපිට හොඳ ආත්ම විශ්වාසයක් පෞරුෂයක් ගොඩනැගෙනවා. කාන්තාවන්ට පිරිමින්ට හැම කෙනෙක් ගැන මම මේ කියන්නේ. එතකොට ඒක තුලින් අපිට අපේ ජීවිතේ අපි ටාගට්ස් කියලා කියනවනේ අපේ ඉලක්කවලට යන්න ඒ ආත්ම විශ්වාසය හරීම වැදගත් අශානි. ඉතින් මේ වගේ නිෂ්පාදනයක් තුලින් සම්පූර්ණයෙන් එක ගන්න පුළුවන් කියලා මම කියනවා නෙමෙයි. මේක ඔබට උදව්වක්. ඉවහල් වෙනවා ඔබගේ ඉදිරි ගමනට. එතන අන්නේ ආකාරයෙන් ඔබේ ආත්ම විශ්වාසය තව තවත් වැඩි කරන ඔබේ සුන්දරත්වය ඔබට ලබා දෙන බයෝනා පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන් මේ දුරකථන අංකයන් හරහා 0772 49 33 33 හෝ 0113 42 113 කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට ලියන්නට හැකියාවක් තිබෙනවා. නේචර්ස් ඔන්ලි අංක 142 2 ගාලුපාර දෙහිවල කියන ලිපිණයට. ඒවගේම තමයි Facebook පිටුවට පිවිසෙන්නට පුළුවන් බයෝනා බියුටි ශ්‍රී ලංකා කියන Facebook පිටුවට. වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැනගන්නවා නම් www.biona.lk කියන ඔබට වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අංජලි දැන් මේ බයෝනා පිළිබඳව කතා බහ කරනකොට බයෝනා ඕනෑම රූපලාවන්‍ය ගැටලුවක් තිබෙන අයෙකුට විසඳුම් ලබා දෙන නිෂ්පාදනයක් නිෂ්පාදනය කරලා තිබෙනවා. මේ නිෂ්පාදනයන් එකිනෙක අරගෙන අපි කතා බහ කරොත් එහෙම කොයි ආකාරයෙන්ද ඒ රූපලාවන්‍ය ගැටලු ලබා දෙන්නලා හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නට අපි ප්‍රේක්ෂකයන්ට උදව් වෙන්න කියලා. නිෂ්පාදන පෙළක්ම තිබෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොඩක් දෙනා අපගේ රූපයේ සම්බන්ධයෙන් තැවෙන කාරණා තියෙනවනේ. මේ හරි අමාරුවේ මග අරව ගන්න තියෙන හැම අවපැහැගැන්වීම් ඊට පස්සේ ශරීරයේ තමන් නොසිතන විදිහට වෙන වෙනස් වීම් මේ හැම දෙයක් ගැනම බයෝනා ආයතනය නිෂ්පාදනය කරන ආයතනය හොඳට පර්යේෂණ කරලා බිහි කරපු නිෂ්පාදන පෙළක් ගැන තමයි අපි දැන් මේ කියන්නේ මායි හේෂානුයි. මම මුලින්ම හඳුන්වලා දෙන්නම් බයෝනා අපි කාන්තාවන් සඳහා වෙන නිෂ්පාදනය. මේක තමයි මේක ගැන තමයි අපි මුලින්ම අවධානය යොමු කරේ බයෝනා කියලා අපි අඳුනගත්තේ මේක. ඒක හරහා අපි බයෝනා පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්නකොට ඔන්න මේ වෙනකොට බයෝනා අද අපේ රටේ හැමට තව බ්‍රෑන්ඩ් එකකින් එතකොට නියපොතුවලට තව බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා කියන්නේ ඇත්තම ඒක ගැළපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කිසිම දෙයක් එහෙම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි බයෝනා එකේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. අපි ඇඟේ ෆැට් එක බර්න් කරගන්න, එතකොට අපි හිසකේ නියපොතු වලට, එතකොට ෂේප් එක තියාගන්න එකම බ්‍රෑන්ඩ් එකකින්. ඒක සාර්ථකයිනේ. ඒකට හේතුව තමයි දැන් අපි එක 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 බ්‍රෑන්ඩ්ස් වලින් අරගෙන අන්තිමට ඒ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරලා මොන ලෙඩක් ඇතිද කියන්න බෑ. ඉතින් ඒ හින්දා ඇත්තටම ගොඩක් වටිනවා බයෝනා මේ
මේ රේන්ජ් එක ගැන ඉතින් බයෝනා ෆෝ මෙන් පාවිච්චි කරන හැටි මම පොඩ්ඩක් කියන්නම් ඒකට හේතුව තමයි ගොඩක් අය මේ කියවන්නේ නැහැ මොකද මේ බල් මේ ගන්න විතරයි නමුත් ඕගලන්ට අපි හරි දේ කියලා දෙන්න ඕනි කියන මතය තමයි ඉන්නේ ඉතින් බයෝනා ෆෝ මෙන් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් කැමින් පසු පළවෙනි මාස 3 කැමින් පසු උදේට 1යි රාත්‍රී 1යි ඒ වගේම මම කියන්නම් බයෝනා බර්න් ඕගලන්ට අත්‍තරම ගොඩක් තර බාරු අයට මේක ගොඩක්ම හොඳ ගොඩක් තර බාරු අයට ඒයට මේක ගොඩක් අරිනවා ඉතින් ඔයා ගන්නවා නම් බයෝනා ෆෝ මෙන් හෝ බයෝනා ප්‍රොඩක්ට් එක ගන්නවා නම් මේක ගන්න එක සාමාන්‍යයි මේක ප්‍රශ්නයක් නෑ එකට ගත්තට මේක ගන්න ඕනේ කැමින් පසු කැමින් පසු මේක ගන්න ඕනේ ඉතින් ඊට පස්සේ දැන් බර්න් කළා ෆැට් එක අරන් ගියාට පස්සේ අයින් වුණාට පස්සේ තමයි ෂේප් එක පාවිච්චි කරන්න ඕනේ නැත්තම් දෙක එකට වැඩි ප්‍රතිඵල කියලා දෙක එකට බොන්න එපා ඉතින් මුලින් බර්න් එක අරගෙන ඊට පස්සේ ෂේප් එක ගන්න ඕනේ බයෝනා ෂේප් ෂේප් එකකින් කරන්නේ තමන්ගේ බර්න් වෙච්ච ෆැට් එක ඊට පස්සේ ලස්සන ඇඟක් එනවනේ ඊට පස්සේ ඒක මේන්ටේන් කිරීමක් තමයි වෙන්නේ ෂේප් එකෙන් දිගටම මොකද හැමදාටම ඒක ලස්සනට තියාගන්න තමයි ෂේප් එක තියෙන්නේ ඉතින් ෂේප් එකත් ගන්න තියෙන්නේ ඒ විදිහට කැමින් පසු ඒත් එකම කියන්න ඕනේ දැන් අපි රූපය සඳහා අපේ මේ හැම නියපොතු හිසකෙස් සඳහා පාවිච්චි කරන බයෝනා නිෂ්පාදනයත් එක්කම අපිට අපේ මේ ශරීරයේ බර පාලනය කරගන්න වෙන නිෂ්පාදන පාවිච්චි කරා කියලා එකට මේ දෙක පාවිච්චි කරා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ ශරීරයට අර හේෂාන් කිව්වා වගේ බයෝනා බර්න් එකයි බයෝනා ෂේප් එකයි එකට පාවිච්චි කළ යුතු නැහැ බයෝනා අපි මේ අර හිසකෙස් නියපොතු සඳහා වෙන සම සඳහා වෙන නිෂ්පාදනයයි බයෝනා බර්න් හරි ෂේප් හරි එකට පාවිච්චි කරා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් ඉතින් අපි තවත් බොහෝ දේවල් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. බයෝනා රූප රාම්පල නරඹන්න තමයි සූදානම් වෙන්නේ. ඉන් අනතුරු මේ පිළිබඳව ඔබව තව තවත් වැඩි විස්තර ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්න. ලෝවට කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අවදින් බයෝනා පිළිබඳව හිෂාන් සඳහන් කරනකොට ඔබත් අංජලිත් සඳහන් කරා බයෝනා අපේ ලස්සන වෙනට සම හිසකෙස් නියපල සඳහා වූ නිෂ්පාදනයත් සමගින් තරබාරුකම අඩු කරගෙන සීන් සිරුරක් ලබා ගන්නට බයෝනා ෂේප් හරි බයෝනා බර්න් හරි භාවිතා කරනවා නම් ඒ දෙක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ බයෝනා ෂේප් හරි බර්න් හරි භාවිතා කරන්න පුළුවන් මේ ලස්සන වීම සම හිසකෙස් නියපල සඳහා ගන්නා වූ බයෝනා නිෂ්පාදනයත් සමග. දැන් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් හිෂාන් මේ මං මගේ සමහර දියවැඩියා කොලෙස්ටරෝල් මෙවැනි රෝගයක් තිබෙනවා නම් මේ සඳහා බෙහෙත් ගන්න අතරතුරේදී බයෝනා භාවිතා කරන්න පුළුවන්ද කියලා අපේ පිළිබඳව කතා බහ කළා. ඔව් ඇත්තටම ඒ ගැනත් අපි කියන්න ඕනේ මොකද මේ නැත්තම් අපේ ප්‍රේක්ෂකින් දැනගන්නේ නැහනේ. ඉතින් මේ හැම බොක්ස් එකකම පිටිපස්සේ තියෙන මේකේ ඇතුළත් ද්‍රව්‍ය. ඉතින් ඇත්තටම ගොඩක් අයට දැන් කිව්වා වගේ මේ වෙනත් ලෙඩ රෝග තියෙනවා නะ කතා කරන්න තමන්ගේ දොස්තරවරයාට සහ මේක ගිහිල්ලා පෙන්නන්න මේ මේ තියෙන දේවල් මම මේ ගන්න ටැබ්ලට්ස් එක මේක ඕකේද කියලා. එතකොට තමයි යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැත්නම් වෙන වෙන ප්‍රශ්න එන්න පුළුවන්. මොකද මේක අපි සාමාන්‍ය පුද්ගලෙට තමයි මේක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් අයට නිදන් රෝග තියෙනවා. ඉතින් ඒ වගේ අයට ඇත්තටම මේ දොස්තර මේවරෙක්ගේ අනුමැතිය ලබා ගත්තනම් හොඳයි. ඊට අමතරව අපේ Facebook කරා සහ අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් කරා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ඉතින් ඔබට සඳහන් කරන්නම් ඔවුන්ගෙන් වැඩි විස්තර දැනගත හැකි දුරකතරන් කියන නමුත් ඊට කලින් මට හිතුණා අංජලීගෙන් යමක් දැනගන්නට ඕනි කියලා. අංජලී සාමාන්‍යයෙන් කාන්තාවක් තමන්ගේ ලස්සන පිළිබඳව තවත් අයෙකු සමගින් බෙදා හදා ගන්නවා අඩුයි. නමුත් ඔබ ඔබේ සුන්දරත්වයේ රහස් පිළිබඳව අනිත් අයව දැනුවත් කරනවා. මම අපේ මැදිරියට ඇවිල්ලා බොහෝ දෙනෙකුට කියනවා ඔබේ සුන්දර වීමේ රහස් මෙන්න මේ දේවල් කියලා. ඒ වගේම තමයි මේ දේවල් සඳහන් කරලා ඔබ බොහොම සතුටින් ඉන්නවා. දැනගන්නට කැමතියි. ඔබ ඇයි හිතුවේ ඔබට ලැබුණු ප්‍රතිඵලයන් පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමට ඕනි කියලා. මං හරි කැමැත්තෙන් කියන්නේ අශානි මොකද මම දෙයක් ලැබුවා නම් මං ඒ දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න හරි කැමතියි. ඒක සුන්දරත්වයේ විතරක් නේ ඕනෑම දෙයක්. තමන්ගේ ජීවිතයේ තමන්ගේ කාර්ය පහසු කරගන්න තමන්ට ලැබෙන ඕනම දෙයක් මම අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් එහෙම එක්තරා දෙයක් තමයි මේ බයෝනා කියලා කියන්නේ. මොකද මම ගොඩාක් ගැටළු වලට මුහුණ දුන්නා මගේ හැම සම්බන්ධයෙන් මගේ හිසකෙස් සම්බන්ධයෙන්. ඇත්තටම මට බබා හම්බුණාට පස්සේ මේ දේවල් ඇති වුණේ. ඊට පස්සේ මම එක එක දේවල් අත්හදා බලන්න ගත්තා. ඒක කාන්තාව
කාන්තාවන්ගේ හැටිනේ. දැන් ටීවී එකේ මොකක් හරි ඇඩ් එකක් දැක්කහම ඒක. ඊට පස්සේ ෆාමසි එකට ගියහම කවුරු හරි රෙකමන්ඩ් කරොත් ඒක. ඊට පස්සේ යාළුවෙක් කිව්වොත් පොඩ පොඩ අත්හදා බලනවා. ඉතින් මට සැලකියුතු වෙනසක් ඇත්තටම මට ලැබුණේ නැහැ. ඒ අතරේදී තමයි මට බයෝනා ගැන දැනගන්න ලැබුණේ. මම ගොඩාක් ප්‍රතිඵලත් වින්දා අදටත් ඒ ප්‍රතිඵල අත්විඳිනවා. ඉතින් බයෝනා අතාරින්න හිතෙන්නෙම නැහැ එහෙම වුණාම. කවුරුත් කැමති නැහැනේ තමගේ සුන්දරත්වය නැති කරගන්න. ඉතින් ඒ නිසා මම බොහොම පරිස්සම් වෙනවා දැන්. මගේ හැමත හානියක් වෙයි, හිස කෙස් වලට හානියක් වෙයි. ඉතින් ඒ හින්දා ඒ සතුට හැමෝත් එක්කම බෙදා හදා ගන්නයි මේ විදිහට මාධ්‍ය හරහා අපි හැම කෙනෙක්ම නේද හේෂාන් එකතු වෙලා මෙහෙම කතා බහ කරන්නේ. ඇතින් කලින් හිෂාන් සඳහන් කරා ඔබට බයෝනා පිළිබඳ වැඩිවිස්තර දැනගන්න තිබෙනවා නම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට එහෙමත් නැත්නම් ඔවුන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ලියන්නට කියලා මම මේ සූදානම් වෙන්නේ. ඔබට දුරකථන අංකයන් ලබා දෙන්නට දුරකථන අංකය සඳහන් කරනවා නම් 0772493333 එසේ නැත්නම් 011 042 113 කියන දුරකථන අංක වලට ඔබට කතා කරලා වැඩිවිස්තර ඔවුන්ගෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ලියන්නට හැකියාවක් තිබෙනවා. Nature's Only අංක 142 2 දෙවන ගාලුපාර දෙහිවල කියන ලිපිනයට Nature's Only අංක 142 2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිනයට ඔබට ලියන්නට පුළුවන්. Facebook පිටුවට පිවිසෙන්න පුළුවන් Biona Beauty Sri Lanka කියන Facebook පිටුවට. වගේම වෙබ් අඩවියට පිවිසෙනවා නම් www.biona.lk කියන වෙබ් අඩවියට පිවිසලා ඔබට වැඩි විස්තරයන් දැනගන්නට හැකියාවක් තිබෙනවා. හෂාන් මේ අද දවසේදී අපි මේ නිෂ්පාදනයන් පිළිබඳව හොඳින් සඳහන් කිරීමක් කරා. එකින් එක නිෂ්පාදනයෙන් කොයි වගේ ප්‍රතිඵලයන්ද ලැබෙන්නේ, කොයි වගේ අයිතිද භාවිතා කරන්න හැකියාවක් තිබෙන්නේ කියලා. දැන් ඔබ වගේ ව්‍යායාම කරන කෙනෙක් ඉන්නට පුළුවන්. දැන් ඔබ සඳහන් කරා බයෝනා බර්න්, ඒ වගේම තමයි අනිකුත් නිෂ්පාදනයක් භාවිතා කරන්නට හැකියාවක් තිබෙනවා කියලා බයෝනා වල. දැන් ව්‍යායාම කරන අතරතුරේදී හොඳ නිරෝගිමත් සිරුරක් තිබෙන කෙනෙක් ඉන්නවා නම් බයෝනා මේ නිෂ්පාදන වල කොයි නිෂ්පාදනයද භාවිතා කරන්නට ඕනේ? වගේම තමයි ඔබ කොයි නිෂ්පාදනයද භාවිතා කරන්නේ? අතරම මම පාවිච්චි කරන්නේ බයෝනා ෆෝ මෙන්. ඒ පාවිච්චි කරන්නේ මගේ හිසකෙස් එතකොට නියපොතු වලට ඒ දේවල් වලට හැම නිරෝගීභාවය සඳහා පමණයි ඒ දේ පාවිච්චි කරන්නේ. නමුත් දැන් අපි ෂෝස් කරන්න එපයි, අපි මොඩල් කරන්න එපයි. එතකොට අපි ඇඟ ඒ තිබ්බ විදිහට තියාගන්න එපයි. මොකද මේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් එහෙම ඊළඟ ෂෝ එකේ අපි නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන හින්දා ඉතින් මම බර්න් පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ ෂේප්. ඉතින් ඒකට හේතුව තමයි මගේ සිරුරේ තියෙන මේ දේ යම් කිසි ගානකට මම හදාගෙන තියෙනවා. ඉතින් ඒක මේන්ටේන් කිරීමක් තමයි කරන්නේ ෂේප් එක හරහා. ඊට අමතරව මම ආශානි කැමති අර ඉස්සලා අංජලිගෙන් ආපු ප්‍රශ්නේ මගිනුත් අහනවා නම් ඒ තමයි මේ ඇයි මේ තව කෙනෙක්ට ලස්සනට ඉන්න මේ කියන්නේ ඇයි මේ ඒ කෙනා කියන්නේ කියලා. ඔව් උදව් කරන්නේ කියලා. ඇත්තටම ඒක ලංකාවේ ගොඩක් මේ අපි දැකලා තිනවා මේ එහෙම කියන්නේ නැහැ. නමුත් මට බයෝනා ටීම් එකෙන් කතා කරද්දී ඔවුන් කිව්වේ ඔයා ප්‍රතිඵලය ලබාගෙන තිනවා. ඉතින් ඇයි කතා කරන්න දෙන්නේ නැත්තේ මේ ඔයා බෙදා ගන්න තවත් මේ ඔයාගේ ඉන්න යාළුවන්ට, එතකොට ප්‍රේක්ෂකයන්ට? මොකද දැන් ගොඩක් අය කැමතිනේ නිරූපණ ශිල්පියෙක් වෙන්න හෝ තවත් නළුවෙක් හෝ නිවේදකයෙක් වෙන්න. ඉතින් ඔවුන්ගේ තීන රූපේ, ඔවුන්ගේ තීන ප්‍රතිරූපේ මේ සියලු දේ එයත් හදාගන්න කැමති. ඉතින් අපිත් මන්නම් කියන්නේ මං කැමති අත්‍තරම තව කෙනෙක් උඩට එනවා. මොකද අපි වුණත් මේ ෆීල්ඩ් එකේ තව ටික කාලෙකින් ඉඳලා ඒ කියන්නේ මොඩල් කරද්දී අපි තව කට්ටියකට දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා දැන් ඒගොල්ලන් ලෑස්ති වෙන්න එපා. දැන් අපිට එනකොට මේ දේවල් තිබ්බේ නැහැ. අපි මුල් කාලේ එනකොට. ඉතින් ඒ හින්දා මං කැමති දැන් ඉස්සරහට එන්න තියෙන මොඩියුල්ස්ලට හරි නළුවන්ට හරි කැමති කෙනෙක්ට මේ ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක්ට මේ වගේ දේවල් පාවිච්චි කරලා දැන් මම අද ඉන්න මේ ඒ කියන්නේ මේ ශරීරය එතකොට මගේ මේ නිරෝගී භාවය අතින් ඉහළට එනවා නම් මම ගොඩක් කැමති. ඉතින් ඒ හින්දා තමයි මම කෙලින්ම ඇවිල්ලා ඕකේ මම කතා කරන්න. මොකද මේ ඇත්තටම ඒ අයට උදව්වක් නෙමෙයි. ඒක මේ මට තේරුණා මම මුල් කාලේ මට කවුරුත් එහෙම කියන්න මේ වගේ දේවල් තියෙනවා කියලා කියන්න කවුරුත් හිටියේ නැහැ. මම ඇවිල්ලා අතපත ගාලා මේ ඒ දේවල් මේ කියන්නේ මේ මොඩල් කරන්න පවා එද්දී ඒ දේවල් අහගෙන තමයි ආවේ. නමුත් දැන් ඕගලන්ට කෙලින්ම අපෙන් දැනගන්න පුළුවන් මේ දේවල්. ඉතින් ඒ හින්දා තමයි මම ගොඩක්ම කැමතුනේ. අනික හේෂාන් අපිට දැන් ඔයාට බයෝනා සමාගමේ වැඩ කරන කෙනෙක් තමයි කිව්වේ මේක. ඔයාට කෙනෙක් අඳුනලා දුන්නා, මට අංජුලා අඳුනලා දුන්නා. ඒ වගේ කෙනෙක් අපිට අඳුනලා දීපු එක අපි ඇයි අපි ඇතුළේ හිර කරගෙන ඉන්නේ නේද? අපි හැමුණොත් අපි අහංකාර වෙනවා, අපි අසාධාරණයක් කරා වෙනවා. අපි දෙයක් වින්දා නම් ඒකේ ප්‍රතිඵල අපි කියන්නේ නිහතමානී වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තම. අනිත් අපේ හිතටත් සන්තෝෂයිනේ නේද? අපි තව කෙනෙක්ට උදව් කරා, තව කෙනෙක්ට අත දුන්නා කියලා. ඒක ඇත්තම
සල්ලිවලට ගන්න බැරි දෙයක්. ඉතින් ඒ හින්දා ඒ සතුට ඒ නිහතමානීකම නිසාම තමයි ඔවුන් මේ ආකාරයෙන් ඔවුන් ලැබු ප්‍රතිඵල බයෝනා හරහා ලැබු ප්‍රතිඵලයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ. ඉතින් ඔන්න ලැබුණු කාල වේලාවත් එක්ක බයෝනා පිළිබඳ බොහෝ දේවල් වලින් ඔබව දැනුවත් කරා. දැනුවත් කරාන්ට අද දවසේ දෙක තුනට අංජලි ඔබට තෂාන ඔබට මෙහෙම ස්තුතිවන්ත වෙනවා. හයි බන් සුදා සකේ. හයි බන්. ඉතින් අපේ මේ සූදානම කෙටි විරාමයක් ගන්න තරු පරිසන්දාවෙන් විරාමයක් අරන් ඉක්මනින් මෙනවා ඔබව හමු වෙන්නේ.